කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉජිප්තුවේ අතහැර සමගි ජන බලවේගයට ගිය 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45කුත් ඒ අතර ඉජිප්තුවේ පිරිසකට එරෙහිව සමගි ජන බලවේගින් විශ්වාස භංග යෝජනාවක් චන්ද පත්‍රිකා මිලියන 17ක් මුද්‍රණය කිරීමට සූදානම් වන්නේ මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයට දැනුම් දෙයි. දේශපාලන දිවියට 50 වසරක් සපුරන අගමැති ජයශ්‍රී මහබෝ සමිඳුන් ඇතුළු අනුරපුර ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගනි. මැතිවරණයේ අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම ලබන මාස පළමුවනදා දක්වා කල්යයි. ඊයේ දිනය තුල පමණක් COVID-19 ආසාදිතීන් 61ක් 35ක් ක්වෙඩ් සහ ඩුබායි සිට පැමිණි පුද්ගලයන් 26ක් නාවික හමුදාවේ. වැරද්ද කාගේද? නල්ලතන්නේ මද්දකට හසු වී මුදාගත් කළු කොටියා උඩවලව ඇත් අතුරු සෙවනේ දීමියයයි. නල්ලතන්නේ වනජීවි නිලධාරීන්ගෙන් පශු වෛද්‍ය නිලධාරීන්ට චෝදනා. ප්‍රථමයෙන් දේශීය පුවත් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ බවට චෝදනා එල්ල වූ එම පක්ෂයේ 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අතර අද දින රැස් වූ සමගි ජනබල වේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රජයේ සමග කටයුතු කරන සහ එක්සත් ජාතික පක්ෂකෙන් නොමග යවන කණ්ඩායමට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනීමට තීරණය කළා. මැතිවරණයක් ආසන්න වීමත් සමගම උත්සන්න වන පක්ෂ ආරවුල් අතර දැන් කරලිය ප්‍රබලව දක්නට ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එම පක්ෂයේ සමාජිකයන්ගෙන්ම බිහි වූ සමගි ජන බලවේගය අතරයි. කොරෝනාවට යට ගිය සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර අර්බුදය අද ඉතා දරුණු ලෙස පුපුරා ගියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයන් සමගයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්ුණේ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරමින් සහ වෙනත් පක්ෂ සමග එක් වූ මෙන්ම විනය නීති උල්ලංඝනය කළ සමාජිකයන් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. පැය දෙකකට ආසන්න කාලයක් පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අපි තීරණය කරා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුකූල නොවන පරිදි වෙනත් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන හිටපු මන්ත්‍රීවරු ඉන්නවා නම් හිටපු සංවිධායකවරු ඉන්නවා නම් ඒ සියලු දෙනාගේ සමාජිකත්වය අත්හිටවන්න නානක් කරනවා. අපි 2000ට කරුණු දක්වන්න දවස් 7ක් කල් දීලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ ගැන මොනවා හරි කියන්න තියෙනවා නම් දවස් 7ක් ඇතුළත කිව්වා අපි. කියන්න පුළුවන්. කවද කවද ඉඳන්ද? 27 ඉඳන් දවස් 7ක්. ඒකෙන් දැන් තේරෙනවා ඉවත් කරලා තියෙන්නේ. දැන්ට අතිරෝලා තියෙන්නේ නියෝජ්‍ය නායකයන් ආසන සංවිධායකයන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ සියලු දේවල් හැම එක්කම පක්ෂ දක්ව නිල තද ඔක්කොගෙම අයින් කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා නියෝජ්‍ය නායකයන් ඉවරයි ඉවරයි. ඔබ දුවස් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මට ලැජ්ජ ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්න. මම අහන්නේ එහෙම අහන්නේ. අපි දන්නවනේ අපේ කසීරුවක් තියෙන දේශපාලඥයෝ අපට අභියෝග තුලින් ගමන් කරන අපට වෙනින් කැබිනට් පත්‍රිකා දාලා වෙනින් විපක්ෂ කාර්යාල සහ කාර්යෝන්නේ අපි අපේ ගමන අපි යනවා. අපි එක්සත් ජාතික පක්ෂය ජනතාව විශ්වාස කරන එක අපි දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. ජනතාව උත්තර දේවි ඒකේ උත්තරේ සමග කොහෙද අලියා සිටින්නේ අපි යන්නේ ඒක තුලින් තමයි ගමන් කරන්නේ. මම ඔබතුමාගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නීති විරෝධී කියලා තමයි වුන් කියන්නේ. සහ ඔබතුමාලට බලයක් නැහැ එම පීවර ගන්න මහලේකම්තුමාට බලයක් නැහැ කියලා රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මේ මාධ්‍ය හැමෝම කියනවා. ඒක ඔබතුමා එතුමගෙන් අහගන්න මම ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට කී දෙනෙක් සහභාගී වුණාද? අපි 40කට ආස සංඛ්‍යාව සහභාගී වුණා. ඒ ප්‍රමාණයට ගණන් ගන්න පුළුවන්ද? පුළුවන් බුල. තුනෙන් එකයි ඉන්න මේ ගණපූරණය. ඒ ඉඳ තීන්දුව ගන්න පුළුවන්. 40ක ප්‍රමාණයක් හැබැයි අපි නම් දැක්කේ නැහැ හැබැයි.
රංජිත් මද්දුම්බණ්ඩාර මහතා කියනවා ඔබතුමාලට එහෙම හැකියාවක් නැහැ මහලේකම්තුමාට හැකියාවක් නැහැ තනතුරු වලින් නිරපන්න කියලා නීත්‍යානුකූලව රංජිත් මද්දුම්බණ්ඩාර මහත්තයා නාම යෝජනා ලයිස්තු ටිපෙක්ස් කරපු මිනිහානේ මිනිහා කියන ඒවාද ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ අද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත් තීරණ වලට අනුව පක්ෂ සමාජිකත්වයේ අහිමි වන 99 දෙනා අතර එක්සත් ජාතික පක්ෂය තුල අමාත්‍ය දුහුර නියෝජ්‍ය අමාත්‍ය දුහුර රාජ්‍ය අමාත්‍ය දුහුර ඇතුළු පක්ෂයේ වගකීම් තනතුරු රැසක් දරූ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් සිටිනවා සමාජිකත්වයේ අහිමි කරන ලැබූ බව පැවසෙන ලයිස්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුම සිටිනවා සමගි ජනබලවේගයේ වත්මන් නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතාගේ නම 49 වන තැනටයි එම ලේඛනයේ සඳහන් කර තිබෙන්නේ එමෙන්ම සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ නම මෙම ලයිස්තුවේ 99 වන ස්ථානයට සඳහන් කරමින් පක්ෂ සමාජිකත්වයේ අත්හිටු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා මේට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත ලෙස ක්‍රියාකාරී ලෙස කටයුතු කරන මංගල සමරවීර කවීර් හෂීම් පළතා අතුකෝරල සුජීව සේනසිංහ ආචාර්ය හර්ෂද සිල්වා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අශෝක් අබේසිංහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මොජුබ රහුමාන් අජිත් පී පෙරේරා ගයන්ත කරුණාතිලක බුද්ධික පතිරණ ජේසියාලවතුවල නලින් බණ්ඩාර පී හැරිසන් චන්ද්‍රානි බණ්ඩාර චමින්ද විජේසිරි වඩිවෙල් සුරේෂ් ඒෂා විතානගේ හරින් ප්‍රනාන්දු ඉරාන් වික්‍රමරත්න සහ මයන්ත දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 45 දෙනෙකුගේ මෙලෙස එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන සම්පූර්ණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 106ක් මෙලෙස පක්ෂ සමාජිකත්වය 45 දෙනෙකුගේ අත්හිටුවීමත් සමගම එක්සත් ජාතික පක්ෂය තුල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉතිරිවන්නේ 61 දෙනෙකු පමණයි පිටකොටුවේ සිරකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසුව පිටකොටුවේ ප්‍රදේශයේම පිහිටි සමගි ජනබලවේග මූලස්ථානයේදී හිටපු විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සමගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණ්ඩලයද රැස් වුණා මෙලෙස අද දින රැස් වූ සමගි ජනබලවේගයේ විසින් ආණ්ඩුව සමග ගනුදෙනු කරමින් එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයින්ව පාවා දෙමින් සිටින සුළු කල්ලියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තීන්දුව කර තිබෙනවා සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයින් 60 දෙනාගෙන් 40කට ආසන්න බහුතරය විසින් මෙම තීන්දුව ගනු ලැබූ බවයි සමගි ජනබලවේගයේ පවසන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය නියෝජනය කරමින් පැවති මේ රැස්වීමේදී ප්‍රධාන තීන්දුව දෙකක් ඒකමතිකව ගෙන තිබෙනවා එයින් පළමු යෝජනාව වූයේ අදාළ කණ්ඩායමට එරෙහිව විශ්වාස භංගය ගැනීමයි මේ අතර ආණ්ඩුව සමග ගනුදෙනු කරන සියලු දෙනාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමටත් මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමගි කොට එම පක්ෂයේ කල්ලියක ග්‍රහණයෙන් මුදා ගැනීමත් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු සියලු දෙනා වෙනුවෙන් නොමිලේම නීතිමය සහ වෙනත් පහසුකම් සැලසීමටත් සමගි ජනබලවේගය අද දින තීන්දුව කර තිබෙනවා මේ අතර එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ අතීත වූ 99 දිනාහට පක්ෂය සමග සාකච්ඡා කර නැවත පක්ෂයට එක්වීමට අවස්ථාව තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. එය අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. 2015 එක්සත් ජාතික පක්ෂයත් සමග මහා මැතිවරණයට තරඟ කරපුත් ඒ වගේම පළාත් පාලන මැතිවරණේ තරඟ කරපු දැන් වෙනත් පක්ෂ වලින් තරඟ කරන ඒ වගේම ස්වාධීනව තරඟ කරන කට්ටියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවලා තියෙනවා විශේෂයෙන්ම අකිල විරාජ් මැතිතුමා අපෝ පක්ෂයේ මහලේකම් හැටියටත් රවි කරුණානායක මැතිතුමා උපනායක හැටියටත් ඒ වගේම අපේ නවින් දිසානායක මැතිතුමා ජාතික සංවිධායක හැටියට ඒ පත්වීමත් අදාළ නැති වුණා ඒ වගේම අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සමාජිකයන් 8 දෙනෙක් බඳවලා තියෙනවා. පාලිත තෙවරප්පරම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත්, ඒ වගේම අපේ සඳිත් සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත්, අපේ හිටපු ආශුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත්, ඒ වගේම නාලක කොළොන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, ශාන්තිනි කොංගහගේ මහත්මිය, ශානක අයිලප්පරම මහත්මයාත්, කත්සුරි අනුරාධනායක මහත්මයාත් අස්මිතාසීම් කියන මහත්මා මහත්මියන් 8 දෙනෙක් අපි අද නව සමාජිකයන් හැටියට කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කෙරුවා. මේක ලංකේ සමාජිකත්වයේ අත්හිටුවලා තියෙන්නේ. ඒ 99 දෙනාටම ආපු පක්ෂයට එන්න ඕනේ නම් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම අපිත් එක්ක ආපෝ කතා කරලා සමාජිකත්වයේ අරගෙන ආපු පක්ෂයට එකතු වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්න නැහැ. දොර වහලා නැහැ. සමාජිකත්වයේ අත්හිටුවලා තියෙන්නේ. අපිත් කැමති ඉතින් මේ සියලු දෙනාම ආපෝ එකතු වෙනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොහොමරත් ඉදිරියේදී මම හිතනවා යම් කිසි එකකතාවයකට එන්න පුළුවන් අපිට.
එම්පත් කළා නෑ අපි අපි මැතිවරණයේ මෙහෙවන පක්ෂ නායකය හැටියට අගමැතිවරයා කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් කැමැත්තෙන් පත් කරගන්න නායකයා. ඉතින් බහුතර ඡන්දය ගත්තට පස්සේ කවුද ගන්නෙ අපිට පුළුවන් නම් අපිට බහුතර ඡන්දය ගන්න අපි එතකොට කියන අපේ කවුද අගමැතිවරයා කියලා. ඒක කලින් කියන කතාවක් නෙමෙයි. අපිට අවශ්‍ය නෑ ජාතික ආණ්ඩුවකටවත් යන්න ආණ්ඩුවත් එක්ක එකතු වෙලා යන්න අපිට ඕනේ එක්සත් ජාතික පක්ෂ රජයක් හදන්න. ඒ අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. ඒ සඳහා තමයි අපි ඉදිරි පෙර ගමන් යන්නේ. අපිට විශ්වාසයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමාගේ නායකත්වයෙන් තමයි මැතිවරණ ව්‍යාපාරය යන්නේ. මේ අතර සමගි ජනබල වේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට අවසන් වී තිබෙනවා. එහි සමාජිකයින් පළ කළ අදහස් ප්‍රවෘත්ති විකාශයේ අතරතුර බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. එය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන්හි ඓතිහාසික කඩීමක් සනිටුහන් කරමින් පසුගිය මැයි 14 වනදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. හමුවෙන් පසුව කළ සාකච්ඡාවේදී සහභාගීතාවේ නව ශ්‍රේෂ්ඨ විමර්ශනය කරමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන දෙරටේ කැපවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියානු නව කොමසාරිස්වරයා වෙත නැවත තහවුරු කළා. පසුගිය 23 වන සෙනසුරාදා ඉන්දියා ග්‍රාමාත්‍යවරයා සමග දුරකථනින් කළ සුහද සාකච්ඡාව සිහිපත් කරමින් වත්මන් දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව දුන් නොමසුරු සහයෝගය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මහතා ඉන්දියා රජයට සහ එරට ජනතාවට සිය ස්තුතියද පළ කළා. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වු මහකොමසාරිස්වරයා කොවිඩ් වසංගතයට එරෙහි සාර්ථක සටනට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දෙන නිවැරදි නායකත්වය දාගය කළා. මීට අමතරව මෙම හමුවේදී ආර්ථික වෙළඳ සහ අධ්‍යාපන ශේෂ්ත්‍රයන්හි සහයෝගිතාවේ තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වේ තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් අද පෙරවරුවේ අනුරාධපුර බුද්ධපිම වෙත පැමිණ ආගමික සිද්ධාස්ථාන වැඳ පුදා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රුවන්වැලි මහසෑය සහ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. රුවන්වැලි මහසෑය චෛත්‍යාරාම අධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි සෑය වැඳ පුදා ගත්තා. සාවක සංගෝ යදි සංකත්තාරි පුරිස යුගානි අත්ත පුරිස කුග්ගලා අනතුරුව අටම ස්ථානාධිපති උතුරුමෙද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා අනතුරු පැමිණියේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමටයි. මෙම අවස්ථාවට අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. COVID-19 වෛරසයේ ආසාදිනිය වූ රෝගීන් 61 දෙනෙක් පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. අදාළ ආසාදිතින්ගෙන් 35 දෙනෙක් විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලින් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. මේ අතර අද දිනේ තුල කොරෝනා වෛරසයේ ආසාදිනිය වූ තවත් එක් රෝගියෙක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1531 දක්වා ඉහළ ගියා. මෙරට COVID-19 වෛරසය ආසාදිනි වූ රෝගීන් 61 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. අදාළ රෝගීන් අතුරින් 26 දෙනෙකු නාවික හමුදා සාමාජිකින් වන අතර ඉතිරි ආසාදිතින් 35 දෙනා කුවේට් සහ ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයට ලක්වමින් සිට පුත්කලින්.
මෙතර වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 754 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 766ක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන මගින් එම් පරීක්ෂණය තුලදීම PCR පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙස විෂභාර අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. විශේෂයෙන් කුවේට් සහ ඩුබායි කියන රටවල් වලින් පැමිණෙන සමහර අය රෝගීන් විදිහටම තමයි ලංකාවට ඇවිල්ලා තිබුණේ. එවැනි තත්ත්වයන් ඉදිරියේදීත් ඇති වෙන්නට පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයකදී ගුවන් මගින් රෝගීන් විදිහට මේ ගුවන් තොටුපළට ආපුවම ගුවන් තොටුපළේ සේවකයින්ගේ ආරක්ෂාව කොයි ආකාරයටද කටයුතු වෙන්නේ? මේ ගුවන් තොටුපළේ ඉන්න ත්‍රිවිධ හමුදාවේ අයගේ ආරක්ෂාව කොයි විදිහටද මෙතන සිද්ධ වෙන්නේ? ඒ වගේම කස්ටම් ඩිපාර්ට්මන්ට් එකේ इमिग्रेशन डिपार्टमेंट में हेम तनकम इन मेरटे पुरवसियान सौख्य आरक्षा नियम आकार तिबिनवाद सोया बलीम අපේ වගකීමක් සහ යුතුයකමක් කියලා අපි හිතුවා. ඇවිල්ලා මේ පරීක්ෂා කිරීමේදී අපිට තේරිච්ච දේ තමයි 100ට 100ක්ම මේ ගුවන්තොටුපළේ සේවය කරන සියලුම රජයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යම් මගියෙක් රෝගියෙක් විදියට ගුවන්තොටුපළට පැමුණුනා. ඒ අයගෙන් අනික් අයට රෝගය බෝ වීම වැළැක්වීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග මේ ගුවන්තොටුපළේ රැගෙන තියෙනවා. ජූලි මාසයේ අග දක්වා පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන ඒමටත් අගෝස්තු පළවෙනිදා ඉඳන් මේ ගුවන්තොටුපළ සංචාරකයන් විදේශිකයන්ට විවෘත කරන්නත් එතෙන්දි සාකච්ඡා වුණා. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන උපදෙස් පැහැර හරමින් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂම යොමුමක් අනුරාධපුර නගරයේ කේන්ද්‍ර කරගෙනමින් අද ආරම්භ කෙරුණා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිවයින්ට පැමිණීමට නොහැකිව බෙලරුස් රාජ්‍යයේ සිටවී සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු අද අලුයම දිවයින්ට පැමිණියා. අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය ඒ මහතාගේ උපන් ගම වන කොත්මලේ රම්බුඩ වෙවෙන්ටන් වත්තේ පිහිටි නිවස වෙත අද රැගෙන එනු ලැබුවා. අභව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද පෙරවරු 7:45ට පමණ කොළඹ සිට ගුවන් හමුදාවේ MI-17 දරන හෙලිකොප්ටර් යානයකින් ගම්පොළ ක්‍රීඩාංගණය වෙත රැගෙන එනු ලැබුවා. ගම්පොළ ක්‍රීඩාංගණයේ සිට අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහරකින් කොත්මලේ රම්බුඩ වෙවෙන්ටන් වත්තේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන පිට මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා. අපි අතර දේශපාලන වාග් ප්‍රහාර තියෙන පුළුවන් ඒ ලිංගතුකම
අභව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ 56 වන ජන්මදිනයේද අදට යෙදී තිබෙනවා. අමාත්‍යවරයාගේ දේහය හෙට උදැසන රම්බුට සිට නුවරඑළිය නගරයේ හරහා කොටගල ලංකා කම්කරු මුලස්ථානයේ වෙත රැගෙන යාමට නියමිතයි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 31 වෙනිදා පසුරුවේ හැටන් නොවුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබෙනවා. සමගී ජනබල වේගය එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පවත්වනු ලැබුවා. එම රැස්වීම මේ වන විට අවසන් වී තිබෙනවා. රැස්වීමෙන් අනතුරුව සමගී ජනබල වේග සමාජිකයින් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. නායකයෙක් ඉන්න අනිවාර්යයෙන්ම 2025 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ ඔය කණ්ඩායමේ ඉන්නකොට අපිට නායකයෙක් නැහැ. එක එක වෙලාවට කුලිර නායකව අරගෙන ඉස්සරහට දැම්මේ. එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරිුනේ 15 දෙනයිනේ. අනේ සියලුම අය එක්සත් ජාතික පක්ෂය රැක ගැනීම සඳහා 80කට වැඩි මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂය රැක ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සජිත් ප්‍රේමදාසලා සුජීව සේනසිංහල අපේ පිරිස. ඉතින් මේක අපෙන් තුර එක්සත් ජාතික පක්ෂයක් නේ. අපි අවශ්‍ය ගේම ගහලා තියෙනවා. හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩලය සමාජිකයෝ 37කට ආසන්න ප්‍රමාණයක් අපිත් එක්ක සමගි ජන බලවේගය තමයි ඉන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරපු 80කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ අපිත් එක්ක. ආසන සංවිධායකයන්ගෙන් අතිබහුතරයක් ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා ඔය තර්ජන ගර්ජන වලට රනිල් රවි අකිල පිළට ඒ සුළුතරයට අපේ තියෙන ශක්තිය බිඳින්න බෑ. අපි තමයි නීත්‍යානුකූලව මැතිවරණයට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරලා ඉදිරිපත් වෙන කණ්ඩායම. එතකොට අද ඔය කල්ලියක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාහණයට හසු කරගෙන ඉන්න කල්ලියක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී 3-4 දෙනෙක් එකතු කරගෙන එයාලා තමයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත්ත තීන්දුවට විරුද්ධව මේ ලයිස්තුවක් දාලා මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම කාගේ අවශ්‍යතාවයද කියලා පැහැදිලි. සැබෑ එක්සත් ජාතික පක්ෂය අද තියෙන්නේ සමගි ජන බලවේගයත් එක්ක අපි ඉවත් වෙන්නේ නැහැ. මේක එක්කෙනාට ඕන විදිහට ඉවත් කරන්නත් බෑ. දැන් ඒක නීත්‍යානුකූල නෙවෙයි ඉවත් කරලා තියෙන්නේ. නෑනේ මේක එක්සත් ජාතික පක්ෂ ගත්ත තීරණයක් තමයි ජනවාරි 30 වෙනිදා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් අගමැති අපේක්ෂකයා හැටියට සහ සන්ධානයේ නායකයා හැටියට මේ මැතිවරණයට මුහුණ දෙනවා කියලා. එදා ගත්ත තීරණය අපි ක්‍රියාත්මක කළා කියලා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. विनाश करने विरोध आने के नीतिकूल अभी धनुंदी नीति अनुकूल සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඉදිරි මහමැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වී දිසානායක මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තමන් විශ්වාස කරන්නේ බැඩි කල් යන මතේ මේ රටේ දිගින් දිගටම ඡන්ද කල්ද දා හිටපු යහපාලන රජයේ එක්සත් ජාතික පක්ෂ රජයේ වගේ ඡන්ද කල් දාන්නේ නැතුව යම් යම් සෞඛ්‍ය නීති රීති යටතේ විනයානුකූලව මේ රටේ මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කරනු ඇත. ඒ විනය ඒ හික්මීම ඒ කළමනාකරණය ශ්‍රී ලංකාවේ අපට ඉතාම ඉහළින් තියෙන බව ඔබතුමාලා අපි වගේම මුළු ලෝකෙම දැනගත්තා. මේ කොරෝනා ප්‍රසංගයේදී අපි එක පාලනය කරගත්ත ආකාරය අනුව මේ නිසා අපිට කිසි බයක් නැහැ. මැතිවරණ කොමිසම දෙන ඕනම දිනයක අපි මැතිවරණට යනවා. අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේම අපිට දැන් මැතිවරණයකට යන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මැතිවරණයක් ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙන බව කියන්න කැමතියි. රටේ ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දීම රජයේ වගකීම බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය දුකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
අද දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරියක් සමග සාකච්ඡා කරන්නට මට අවස්ථාව ලැබුණා. අපි පැහැදිලි කරලා දුන්නා මේ වන විට රටේ ජනතාව ඉතාමත්ම අන්තඃසරණ භාවයට පත් වෙලා සිටින්නේ විශේෂයෙන්ම ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය තුළ. අද තිබෙනා වූ අයහපත් ආර්ථික තත්ත්වය තුළ රැකියා කරන බොහෝ දෙනෙකුට රැකියා අහිමි වෙලා. එදිනෙදා ආහාර පාන පවා ලබා ගන්නට බැරි අන්ත අසරණ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අද අපේ රටේ සිටිනවා. මෙවන් තත්ත්වයක් තුළ රජය තමන්ගේ හැකියාව රටට පෙන්වන්නට තමන් වගකීම බාරගත්තා නම් රටේ ජනතාව ජීවත් කරවන්නට ඒ අවශ්‍ය ප්‍රතිපාදන, ඒ අවශ්‍ය මුදල්, මූල්‍ය ශක්තිය, සහනය ජනතාවට ලබා දෙන්නට ඔබතුමන්ලා ආර්ථික ප්‍රතිපත්තියේ මෙහෙවන ප්‍රධාන බලධාරීන් හැටියට කරුණාකරලා මේ ව්‍යසනයට පත් වෙච්ච ආර්ථිකය ගොඩනගන්නට කඩා වැටිච්ච ජන ජීවිතවලට සහන ලබා දෙන්න. ඒක ඔබතුමන්ලගේ වගකීම. ඒ තීන්දුව ගන්න බැලි වෙන්න එපා. ඒ තීන්දුව නිර්භයව ගන්න, නිර්භීතව ගන්න. අපි ලෑස්ති පාර්ලිමේන්තුව නැවත කැඳවලා ඒ ලබා දිය යුතු සියලුම මූල්‍ය ශක් මේ රට ගොඩනගන්නට ලබා දෙන්න. කොරෝනා වසංගතයට මුහුණ දෙමින් ඉදිරි මහමැතිවරණය පවත්වා ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි හැම වෙලාවෙම සූදානම් වෙලා බොහෝ කල් මේ මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණයක් තිබ්බොත් මේ වැඩ ටික ඉක්මන් වෙනවා. මොකද පාර්ලිමේන්තුවක් ඉක්මනින් පිට ගත්තොත් අපිට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසගෙන මේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරගන්න පුළුවන්. නැත්තම් තිබෙන ඒවා දවසින් දවසම පමාවීම පමණයි සිද්ධ වෙන්නේ. අපි කොරෝනා අභියෝගය බාරගෙන ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඒ සමග ජීවත් වෙන්න ඕනේ. ලෝකයත් එක්ක රට ඉදිරියට ගෙන යාම කරන්න ඕනේ. ඒ සඳහා කඩිනමින් මැතිවරණය පවත්වලා හොඳ ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. කොරෝනා වසංගතයේ මේ බාධාක් වේද මේ මැතිවරණය සඳහා? දැනට දැනෙන දැන අධියරෙන් අධියර පිටරටින් මිනිස්සු කියනවා රෝගී නුගක් එන්නේ නැතරම. මේස අපිට බොහෝ විදාරේ මේ කියලා. නෑ එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ නිරෝධායනේ නොවුන කෙනෙක් සමාජයට මුදහැරීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපිට අර ඉල්ලුම් කරන වේගයෙන්ම ගෙන්න ගන්න පුළුවන් කමක් නැත්තේ. නිතරම මේ නිරෝධායනයට අවශ්‍ය පහසුකම් තියෙනවා නම් පමණයි අපි ගෙනෙන්නේ. සාමාන්‍යයෙන් අපිට ඒ විපක්ෂයේ එච්චර ප්‍රශ්නයක් වෙන විපක්ෂයක් නෙවෙයි. ඒක දැන් ඉඳුල් වෙච්ච, නන්නත්තාර වෙච්ච, අනාථ වෙච්ච විපක්ෂයක් බවට පත් වෙලා තියෙන්නේ. අපිට මොන තත්වෙන් වුණත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ රට දැන් යථා තත්ත්වයට පත් වෙනකොට මැතිවරණ කොමසාරිස්ගේ වගකීමක් මැතිවරණය පවත්වනවායි කියන එක. ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ඔවුන්ට ලබා දීම. ඉතින් ඒක ලබා දුන්නම අපි ලෑස්ති ඕන වෙලාවක මැතිවරණයට ගිහිල්ලා ඒ මැතිවරණයට සහභාගී වෙන්න. බල්ලොනාවන්න ගෙනියන්න ලේසි, විපක්ෂයේ මැතිවරණ ගෙනියන්න අමාරුයි. ඉදිරි මහමැතිවරණය සඳහා චන්ද පත්‍රිකා මිලියන 17ක් මුද්‍රණය කිරීමට සූදානමින් සිටින ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් රජයේ මුද්‍රණාලයට දැනුම් දී ඇති බව මුද්‍රණාලය අධිපතිනි ගංගා නිලියනගේ මහත්මිය ප්‍රකාශ කළා. ඒ අපකල විමසීමකදී රට තුල පවතින කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය කල් තැබීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළා. ජූනි මස 20 වනදා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන මෙන්නිලා පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ඉදිරිපත් වුණා. ඉන්නතුරුයි මහමැතිවරණයේ පැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් නම් කෙරුණේ. මේ අතර මහමැතිවරණය සඳහා චන්ද පත්‍රිකා මිලියන 17ක් මුද්‍රණය කිරීමට සූදානම් සිටින ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය රජයේ මුද්‍රණාලයට දැනුම් දී තිබෙනවා. රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය අපකල විමසීමකදී සඳහන් කළේ නාම යෝජනා කටයුතු අවසන් වීමෙන් පසු අදාළ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් මීට පෙර මැතිවරණ මහලේකම් කාර්යාලය ඊට අදාළ දැනුවත් කිරීම සිදු කළ බවයි. කොරෝනා ව්‍යාප්තියත් සමග එම කටයුතු කල් දෙමුනේ චන්ද පත්‍රිකා මුද්‍රණය කර ගබඩා කර තබා ගැනීමේ ගැටලුවක් හේතුව කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව ලැබීමෙන් පසු චන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා ඉඩ සැලසුණු ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය රජයේ මුද්‍රණාලයට දැනුම් දී තිබෙනවා. ඊට සූදානමින් සිටින බවයි රජයේ මුද්‍රණාලාධිපතිනිය ප්‍රකාශ කළේ.
ජූලි මාස 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් අද නවවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම සිදු කෙරුණා. පෙත්සම් විභාගයේ යළිත් ලබන මාස පළමු වන සඳුදා දක්වා කල් තිබුණා. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩු විභාගයේ අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ එක්සත් ජනතා නිදහස් සංධාන මහලේකම් මහින්ද අමරවීර මහතා විරෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච වයිස මුස්තාපා මහතා කරුණ දක්වමින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් මැතිවරණ දිනය වෙනස් කිරීමට හෝ එය කල් දැමීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මැතිවරණ කොමිසමට බලය හිමිව තිබෙන බව සඳහන් කළා. නීතිච්ච ප්‍රේමනාත් ශ්‍රී දොළවත්ත මහතා විරෙන් පෙනී සිටි නීතිච්ච කනිෂ්ක විතාරණ මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් අනතුරුව එහි නිල කාලය අවසන් වන බව පෙන්වා දුන්නා. මහ මැතිවරණ පැවැත්වීම අනවශ්‍ය ලෙස කල් දැමීම තුළින් මැතිවරණ කොමිසම මහජනතාවගේ සර්ව ජන ඡන්ද අයිති උල්ලංඝනය කර ඇතැයි චෝදනා කළ නීතිච කනිෂ්ක විතාරණ මහතා නීතිමය පදනමකින් තොරව ගොනු කර ඇති මෙම පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියා. තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ප්‍රදීප් කුමාර පනාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච ක්‍රිෂ්මල් වර්ණසූරිය මහතා කරුණ දක්වමින් පාර්ලිමේන්තුවක් නොමැතිව ජන රජය පැවතිය නොහැකි බව පෙන්වා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තිය සඳහන් සියලුම උපවගන්ති වලින් විසිරවහන ලද පාර්ලිමේන්තුවක් මාස 3ක් තුල රැස්විය යුතු බවට අවධාරණය කර ඇතැයි පෙන්වා දුන් නීතිචවරයා ඒ ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයක් බවද ප්‍රකාශ කළා. මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිච ක්‍රිෂ්මල් වර්ණසූරිය මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ඔබගේ සේවාදායකයා විසින් ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම තුලින් පෙත්සම් කරොන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කරනු ලැබුවොත් තමන්ට අගතියක් සිදුවිය හැකි බවට කරුණු දක්වා ඇතැයි පෙන්වා දුන්නා. එසේ තිබේදී ඔබ වාචිකව ඉදිරිපත් කරන කරුණු හා ඔබ ලිඛිතව අධික නිහමිය ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම් අන්තර්ගත ස්ථාවරය අතර පරස්පර තත්වයක් පවතින බව පෙන්වා දුන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඔබ විසින් පෙත්සම් කරුවන්ගේ ස්ථාවරයට පක්ෂව කරුණු දක්වන්නේද එසේද නැතිනම් විරුද්ධව කරුණු දක්වන්නේද යන්න පැහැදිලි කරන ලෙසට නීතිච වර්ණසූරිය මහතා වෙත ප්‍රකාශ කළා. එෙහිදී ක්‍රිෂ්මල් වර්ණසූරිය මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන්ට තම සේවාදායකයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි. උද්ගතු මෙම තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා අධිකරණය විනාඩි 10ක කාලයක් අත්විටුණු ලැබුවා. කෙසේ වෙතත් මෙම පෙත්සම තුලින් ඉදිරිපත් කරන කරුණු වලින් අධිකරණයේ හමුවේ පවතින නීති කෘත්‍යයට සහය වීමක් සිදු නොවන හේයින් එම පෙත්සම සම්බන්ධයෙන් කවුරු විමසීම අත්විටුවීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දුව කළා. පවතින කොරෝනා වෛරසය හමුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තුළ රජයේ නිශ්චිත ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. එතර අපි සංවිධානයේ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. ඉතා ඉක්මනින් අපේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාව ලංකාවට එන්න කැමති අය ලංකාවට කැඳවන්නත් ඒ වගේම ඒ රටවල් වල වුණු මොන දෙන ගැටළු වලට කඩිනම් විසඳුම් මාලාවන් යෝජනා කරලා ශ්‍රී ලංකාවේ රජය ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ ඉතාමත්ම ඈලිමෑලි ස්වරූපයකින් සහ ඔවුන්ගේ වෙච්ච න්‍යාය පත්‍රයකට මිසක පොදු වැඩ පිළිවෙලකට නෙමෙයි. ඔවුන් ලංකාවට ගෙන්න ණය තෝරා ගනිද්දිත් ඔවුන් කල්පනා කරේ ඔවුන්ගේ හිතවත්කම් අනුව ප්‍රමුඛතාවය දීලා. අලුත්ම තත්ත්වය මතුනේ විශේෂයෙන්ම කුවේට් වලින් පහුගිය මැයි 19 වෙනිදා ගුවන් යානයක ගෙනාවු පිරිස අතරේ බහුතරයක් දෙනා කොරෝනා ආසාදිත අය ඉන්න බවට පළ වූ වාර්තා එක්. අපි කාට මේ රෝගය ආසාදනය වුණත් ඒ ආසාදනය වෙන්නේ අපි දැනුවත්ව නෙමෙයි, නොදැනුවත්ව. අපේ ආණ්ඩුවලට වැඩිම විදේශ විනිමය ගේනකොට කෝටි 700ක් විතර ගේනකොට මේගොල්ල රට විරුව. හැබැයි ලෙඩක් හැදිලා ලංකාවට එනවනම් කරදරයකට පත් වෙලා එනකොට මිනිස් බෝම්බ. මොකද හේතුව දැන් ආණ්ඩුවට ඕනකම තියෙන්නේ මේ ලෙඩේ ලංකාවේ ඇතුලේ වුණත් තිබුණත් නැහැ කියලා පෙන්නන්න. තමන්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන්. දුම්කොළ සහ දුම්වැටි මෙරට තරුණ පරපුර අතරින් තුරන් කිරීමට මේවන විටත් පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලංකාව තුල දුම්කොළ සහ දුම්වැටි අවම කිරීමටත් එහාට ගිහිල්ලා ලංකාව තුර නැති කිරීම සඳහා ඉලක්කගත වැඩපිළිවෙලකට අපේ රජය අධිකරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි ගමන් කරමින් සිටිනවා. ඉතින් එහිදී මේ රටේ තරුණ පරපුර දුම්කොළ සහ දුම්වැටි වලින් ආරක්ෂා කර ගැනීම නැත්නම් ඒ භාවිතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වන මාධ්‍ය දැනුවත් කිරීම අද අපි පවත්වනවා. ලෝක දුම්වැටි විරෝධී දිනය මැයි මාසේ 31 වෙනිදාට යෙදී තිබෙන්නේ. නමුත් ඊට පෙර ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පැහැදිලිව පැවතෙනවා. අපේ අමාත්‍යංශයේ තියෙන මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් අපි මෙහෙයුම් කරනවා ලංකාව පුරාම.
ශ්‍රේපාද රක්ෂිතේ මන්දකට හසු වී සිටියේදී මුදාගත් කළුකොටියා අද පෙරවරුවේ මිය ගොස් තිබෙනවා. එම සත්වයාගේ මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා අද පසුරුවේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෙත කළුකොටියාගේ මළ සිරුර රැගෙන යනු ලැබුවා. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවෙන් වද වී ගොස් ඇති බවට සිතාගෙන සිටි බ්ලැක් පැන්තර් හෙවත් කළු කොටියෙකු පසුගිය 26 වනදා නල්ලතණ්ඩිය ලක්ෂපාන වතුයායේ වාලමලේ වතු කොටසේ මද්දකට හසුව සිටියේදී සොයාගෙනුණා. මෙම කළුකොටියා වයස අවුරුදු 8ක් පමණ වයසෙති. අඩි 6ක පමණ දිගකින් මෙන්ම අඩි 4ක පමණ උසකින් හොඳින් වැඩුණු කළුකොටියෙකු වන අතර ශ්‍රීපාද රක්ෂිතේ වැඩි වශයෙන් මෙම කළුකොටියා ගැවසී තිබුණා. මද්දකට හසුව තුවාල ලබා සිටි මෙම කළුකොටියා උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍යවරුන් සහ නල්ලතණිය වනජීවී නිලධාරීන් විසින් මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍යවරුන් විසින් එම ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය රෝහල වෙත කළුකොටියා රැගෙන යනු ලැබුවා. එලෙස රැගෙන ගිය කොටියා උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අද උදෑසන මිය ගොස් තිබෙනවා. ඒ ගිනව දවස් ඉඳන් ඉස්සතක් දිගටම අපි අධීක්ෂණයත් ඒ ප්‍රතිකාර කළා. නමුත් අවසනාව උරාගේ වියේ දවල් වගේ ඉඳලා මිසතා ඉතා දුර්වල තමයි හිටියේ. අද පාන්දර සතාගේ තත්ත්වය ඉතා බරපතල වුණා. අපි දිගටම ප්‍රතිකාර කටයුතු කළා. නමුත් අවසනාවට වගේ උදෑසන 10:40ට වගේ මේ සතා මිය ගියා. කෙසේ නමුත් මියගිය කළුකොටියාට බරපතල තුවාල සිදුව නොතිබුණු බවත් නල්ලතණ්ණිය වනජීවී නිලධාරීන් ප්‍රකාශ කරනවා. නල්ලතණ්ණිය වනජීවී කාර්යාලය තුල කොටියාට ප්‍රතිකාර ලබා දෙන ලෙසට එම වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඉල්ලා සිටියද කළුකොටියා මද්දෙන් මුදවා ගැනීමට පැමිණි උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් එම ඉල්ලීම නොතකා කළුකොටියාව වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ගොස් ඇති බවයි නල්ලතණ්ණිය වනජීවී නිලධාරීන් චෝදනා කරන්නේ. කළුකොටියා අද දින මිය යාම සම්බන්ධයෙන් නල්ලතණ්ණිය වනජීවී කාර්යාලයේ සත්ව වන අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා විසින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කරමින් ඉල්ලා සිටියේ මෙම මියගිය කළුකොටියා උඩවල වැත්ත අතුරු සෙවණේ පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබා දෙමින් සිටියේදී හදිසියේ මියගිය බවත් එම කළුකොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය එම පශු වෛද්‍ය රෝහලේ සිදු නොකර පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි නල්ලතණ්ණිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් අධිකරණයේ හමුවේ වාර්තා කළ මෙම කරුණු සලකා බැලූ හැටන් මහේස්ත්‍රාත්වරයා මියගිය කොටියාගේ මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සිදු කරන ලෙසත් කොටියාගේ ජාන සාම්පල් නිදර්ශනයක් ලබාගෙන ඒ වන සංරක්ෂණ අවශ්‍යතාවය සඳහා පරිශීලනය කිරීමට පශු වෛද්‍ය පීඨයේම ගබඩා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ අනුව එම අධිකරණ නියෝගයෙන් පසුව කළු කොටියාගේ මළ සිරුර පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෙත රැගෙන යාම සිදු කළා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.